ఒకలం సాత్రం పిలిగన్న ఆర్ఎన్ ఆర్టెక్స్ యూట్యూబ్ ఛానల్ ఇది మామేడియం కథాగ్రాన్ని గుడర్ దినే అహన ఎడిటింగ్ అప్పగన కానీ మే ఎడిటింగ్ అప్పేన్ తమై రట్ట తుసి బ్రో ఎవగే మెసేజ్ గీ విని ప్రొడక్ట్స్ ఒక్కమ దన్న రాస తమై మమ్మే వీడియో కథాగ్రాన్న దన్ని ఇది మేక ఎడిటింగ్ అప్పగ ఎడిటింగ్ కేద కథాగ్రామ వీడియో కలన అనివారం హమోటో యూట్యూబ్ గనే టోనేన అప్ప తమై ఎడిటింగ్ ඉතින් මේක ෆෝන් එකෙන් කොහමද ඇප් එක කරා කරගන්න කියලා තමයි මේ විදිහෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, පාතින bell icon එක click කරන්න. එතකොට මම අලුතින් වීඩියෝ දැම්මම මම ඔයගොල්ලෝ ගාටම notification එකක් කරා ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් comment එකක් දාන්න මම අනිවාර්යෙන් reply කරනවා. ඉතින් වීඩියෝ එකට යමු. Arunav, bitch. Kata agar me apa me rasa apa kan? Kini mereka tamai viva video kan? Orang itu nih madu pengen nanti viva video kira. Kini mama itu round kalau pengen nang, mana me apa kan? Kini mereka orang itu kemudian hari cikaran nih kira, mang ada orang me kira medium kira lain hal nih. Kini mereka gudap dene bawa itu karena අපයක් නෙමෙයි මේක ගොඩක් රහස් ඒ වගේම ගොඩක් මේ ගොඩක් අය පාවිච්චි කරන අපයක් නෙමෙයි ඉතින් මේක රැට්ට පාවිච්චි කරනවා කියලා ඔයගලන්ට මම කියනවා ඉතින් මේක උදාහරණයක් තමයි ලොකුම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ රැට්ටගේ Facebook page එකට යන්න රැට්ටගේ Facebook page එකට ගිහිල්ලා ඒකේ බලන්න ඔයගලන්ගේ රැට්ටගේ photos එමෙව දාලා තියෙනවා ඉතින් ඒවල යටින් ඇති viva video කියලා යටින් මේක ඒ කියන්නේ watermark එකක් ඉතින් ඒකෙන් තමයි මම අඳුරගත්තේ viva video කියලා මේ app එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඉස්සර රට මේ videos කරලා තියෙන්නේ කියලා. ඒ වගේම SRGeek මේ app එක පාවිච්චි කරනවා. SRGeek කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ලොකුම ලොකු channel එකක් SRGeek. ඉතින් ඒකෙත් පාවිච්චි කරනවා කියලා මට දැනගන්න හම්බුණා. ඒ වගේම තුසි bro පාවිච්චි කරනවා කියලා දැනගන්න හම්බුණා. ඉතින් මම මේ app එක ගැන එකයි ගේන්න හැදුවේ. ඉතින් අපි යම් මේ app එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට app එක open කරගන්නවා. ඉස්සලම අතර මම කලින් කරපු එක මේකේ අඩ මේ යනවා ඉතින් ඔපන් කරපු ගමන් ඔයගලට මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ ඉතින් මෙතනදී ඔයගොල්ලෝ අලුතෙන් ආව නම් මේ විදිහට නෙමෙයි බලගන්න හම්බෙන්නේ account එකක් හරි email එහෙමව දාන්නේ ඉතින් ඔයගලන්ට YouTube එකේ viva video කියලා ගැව්වහම ඉංග්‍රීසි වලින් එනවා මේ app එක ඔපන් කරන ඉතින් ඉතින් ඒවල ඕන තරම් videos තියෙනවා ඒකෙන් බලගන්න මේකෙන් අද අපි කතා කරන්නේ මේකේ ඇතුලේ තියෙන දේවල් ගැන. මේකේ ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මෙතන යට වල පේනත් කතුරක් වගේ තියෙනවා ක්‍රියේට් කියලා. ඒක මම ක්ලික් කරනවා දැන් යටින්. මම ක්ලික් කරා. ඉතින් ඔබ ක්ලික් කරාම මේ විදිහට තමයි බලන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා වීඩියෝ සර්වර්, ඇඩ් ටෙක්ස්ට්, ඕවර්රේ, ප්‍රෝ එඩිටර්, FAQ, කැප්චර්, කන්වර්ටර්, රිකමෙන්ඩ් එහෙම කියලා ගොඩක් ඒවා. ඒවලින් අපිට වැඩන්නේ ඇත්තටම මේක වීඩියෝ එක හදන්න ඕන එකක් තමයි මෙතන ලොකු කොටුවක් තියෙන එඩිට් කියලා. ඒක ක්ලික් කරාම තමයි අපිට එඩිට් කරන්න වීඩියෝ එක එන්නේ. ඉතින් අපි අර කලින් ගියපු ටෙම්ප්ලේට් කියලා තියෙනේ ඒකටම අපි යන් ආයි. ඒකට ගියාම ඔයගොල්ලන්ට කලින් බලාගන්න පුළුවන් කලින් උත්තරනේ. ඉතින් මේ වලින් ඔයගොල්ලන්ට මේ ඔක්කොම මෙතන තියෙන ඔක්කොම ඒවා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට වීඩියෝ එක හදන්න. ඉතින් මේ විදිහට තමයි පෙන්වන්නේ ගොඩක් කියලා තියෙනවා මෙතන ඕන එකක් යූස් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ ඇප් එකෙන් ගොඩක් මන්නේ එකම හොඳම ඇප් එක තමයි එඩිටින් ඇප් එක තමයි ෆෝන් වලට හරියන මේක. ඉතින් මේකේ ආයි ක්‍රියේට් වලට යන අපි. ක්‍රියේට් වල කියලා මෙතන ලොකු කොටුවක් තියෙන එඩිට් කියලා. ඒකට පේනවාද දැන්? මම ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම මේ විදිහට ඔයාලා ලෝඩ් වෙයි. ඔයගලන්ගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් එහෙම වීඩියෝස් එහෙම ඒවා. ඉතින් මම මෙතනින් ෆොටෝස් වීඩියෝස් ටිකක් තෝරගන්නවා. ෆොටෝස් ටිකක් තෝරගන්නවා. මම මේ නැචරල් ගැන තියෙන ෆොටෝස් තෝරගන්නවා. අන්න මෙතන පෙන්නනවා මම දැන් තෝරගන්නවා بس මෙතන උඩ තියෙනවා ස්ටොක් කියලා بس ඒගොල්ලෝ දෙනවා ඒගොල්ලන්ගේ ඇප් එකට මේ ඒවා ටික මෙතනින් තෝරගන්නට ඕන එක ගන්න පුළුවන් بس ඒ ටික ටික හැබැත්තර යනකොට තියෙනවා GIF කියලා තියෙනවා ආයෙවා තියෙනවා ඉතින් ආයි මම ඕල් ෆොටෝස් වලට එනවා بس මෙතන තියෙන වීඩියෝස් කියලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් ටික තමයි එන්නේ මෙතනින් بس ෆොටෝස් කියලා තියෙන ඔයගොල්ලන් ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික තමයි මෙතනින් එන්නේ ඔයගොල්ලෝ කියලා දිනවා එතනින් ඔක්කොම ලිගෙනවා මම මෙතන ෆොටෝස් ටික තෝරගන්නවා ලස්සන ෆොටෝස් ටික දැන් මම මේ විදියට ෆොටෝස් 6ක්
තෝරගත්තා මං. ඉතින් මෙතන අපි තියන next කියලා බටන් එක. ඒක next දෙන්න. ඊට පස්සේ මේ දෙ load වෙයි. load වෙන පස්සේ මේ දෙ මම ගලන්න බලා ගන්න පුළුවන්. පුළුවන්. ඉතින් මේක ගොඩක් natural pictures තමයි තියෙන්නේ. natural එක ගැන. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට edit කරන්න යනකොට මේක තමයි පෙන්නන්නේ. ඊපස්සේ මෙතන තියෙනවා ඔයගලන් පේන ඇති අට theme කියලා. මම ඒක click කරනවා. ඔයාලට පේන ඇති theme කියලා තියෙනවා මම ඔන්න run කරලා පෙන්නන්නම් මෙතනින්. මෙන්න මෙතන තියෙනක තමයි theme කියලා තියෙන්නේ. ඉතින් ඒකට අපු මේක තමයි පෙන්නේ. ඉතින් මෙතන තියෙනවා යට effects theme ටික. මේවලින් ඔයගලන්ට download කරලා ඔන එකක් දාන්න පුළුවන්. ලොකු ගාක් යන්නේ download කරන්න. මම මේ මෙතන තියෙන පළවෙනි click කරනවා. එතකොට ඔයගලන් බලා ගන්න පුළුවන් මේ දේ වීඩියෝ එකක් හැදෙනවා. ලස්සන වීඩියෝ එකක් දැක පට දීපු. quality හොඳයි මේක. ඔයගලන් බලා ගන්න පුළුවන් වීඩියෝ කොහොමද. ඉතින් මම මේක තියෙන දෙවෙනි එකක් දාලා බලනවා. රටවලන්න ඊට වීඩියෝ එකක් දෙක හදලා දාන්න පුළුවන් නැතුවා යන. ඉතින් මම මේක විශ්වාස කරන හොඳ එඩිටින් ඇප් එකක් කියලා. ඉතින් මම මේක තව දිගට කරන්න ඕනේ නැති හින්දා මේක යනවා යබැතිදීම මියුසික් කියලා. ඒක මම ක්ලික් කරනවා. මියුසික් වලට. ඊපස්සේ මෙතනින් ඔයාලට හදාගන්න පුළුවන් මම දැන් තේම් එකක් දැම්මනේ. ඒකේ මියුසික් එක ඔයාලට හදාගන්න පුළුවන්. මෙතේ තියෙනවා voice sound කියලා. voice sound එක ක්ලික් කරාම ඒක ටච් වෙන්නේ නැහැ මම තේම් එකක් දාලා තියෙන හින්දා. ඉතින් මෙතන මියුසික් කියලා තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ මේ ඇප් එකට නම් එන මියුසික් ටිකක් එන්නේ. නැත්නම් ඔයගොල්ලන්ගේ මෙතන යට තියෙන ලෝකල් මියුසික් කියලා. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන මියුසික් ටික තමයි ඉන්නේ මෙතන. ඔයගොල්ලන්ට කැමති මියුසික් එකක් දාන්න පුළුවන්. යූස් කියලා තියෙන එක ක්ලික් කරුම මියුසික් ටික එනවා. ඉතින් මම මේක මියුසික් එකක් දාන්න යන්නේ නැහැ දැන්. ඊපස්සේ මෙතන සවුන්ඩ් ඉෆෙක්ට් කියලා තියෙනවා. ඉතින් මේකට ගියහම ඔයගොල්ලන්ට එලාම් මම බේන ඇති මං නකල වෙන මම සාද ඉෆෙක්ට් තියෙන මේ එලාම් ගන්න ඊට පස්සේ ෆිල්ටර් ස්වීප් කියලා තියෙනවා. ඉතින් ඔයාලන්ට ඕන සවුන්ඩ් එක දාන්න පුළුවන් මෙතනින්. මෙතන ගොඩක් ඒවා තියෙනවා. බෑ හොඳම එඩිටින් ඇප් එක මේක. මේ ඔන්ලයින් කරන්න පුළුවන් ඒවා. ඊපස් මෙතන උඩ තියෙනවා සුදු කළු පාටින් ඩවුන්ලෝඩ් කියලා. ඒක ක්ලික් කරාම එනවා මෙතන ඉෆෙක්ට් කියලා. මම මේක බැක් කරලා ඔයාලට ඔනක දාන්න පුළුවන්. ඉතින් මෙතනින් තියෙනවා තව එහා පැත්තේ රෙකෝඩ් කියලා එකක්. රෙකෝඩ් කියලා එකක්. ඒක ක්ලික් කරපුවම ඔයගලයි කටහඬ තමයි මෙතනට දාන්න පුළුවන්. ඉතින් මේකේ ස්ටාර්ට් කියලා බටන් එක ක්ලික් කරනවා. මගේ කටහඬ සේව් වෙනවා. දැන් මම ස්ටාර්ට් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට මේ මගේ කටහඬ රෙකෝඩ් වෙනවා. ඉතින් මම මේක ස්ටොප් කරගන්නවා. ස්ටොප් කරගත්තාම මගේ කටහඬ මෙතනින් සේව් වෙලා ඇත්තේ. ඉතින් ඔයගලන්ට කටහඬ දාන්න පුළුවන් දැන් මගේ තේම කියන මගේ කටහඬ ඇහින්නේ. ඉතින් මම මේ කියනවා යට ක්ලිප් එඩිට් කියන එකට. මෙතනින් ලොකු මේකක් කරගන්න පුළුවන්. මෙතනින් මේ ඔයගලන්ට තියෙන ක්ලිප් වලින් ඔයගලන්ට කන්වර්ස් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ගේ වීඩියෝ එක ප්‍රමාණය. ඉතින් මේක ගන්න පුළුවන් නම් කියලා. නම් කියන්නේ ඔයගල සාමාන්‍ය විදියට. ඊපස්සේ මේක එකයි එකට ගන්න පුළුවන්. ඊපස්සේ මේ විදියට තමයි පෙන්නන්නේ. ඊපස්සේ මේක Instagram විදියට ගන්න පුළුවන්. Instagram විදියට ගත්තම මේ වගේ. ඊපස්සේ මේ විදියට ගත්තම මේ විදියට එන්නේ. ඊපස්සේ TikTok කරනවා TikTok කරනවා නම් මේ විදියට තමයි එන්නේ. ඊපස්සේ මේකෙන් YouTube size එක. YouTube එකේ දානවා නම් මේ විදියට තමයි දාන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේක තමයි දිගම එක අන්තිම එක. ඉතින් ඔයගලන්ට ඕන එක දාන්න පුළුවන්. ඊපස්සේ background කියලා තියෙනවා මෙතන. මම click කරනවා. ඒ ක්ලික් කරාම මේ විදියට ඔයගලන්ට බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න පුළුවන් ඕන එක. ඊපස්සේ මම මේ විදියට මාරු කරගන්න ඔයගලන්ට එතනින් ඕන කල එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් බැක් වෙනවා උඩ තියෙනවා විතරක් වගේ එකක්. ඒක ක්ලික් කරන්න. මේ දැසෙට ඩිස්ක්‍රයිබ් කියලා දෙන්න. නැත්තම් ඔයගලන් සේව් කරලා සේව් කරන්න. මම ඩිස්ක්‍රයිබ් එක දුන්නා. ඉතින් මෙතන තියෙන ඩියුරේෂන් කියලා. ඒක ක්ලික් කරාම ඔයගලන්ට මේ වීඩියෝ ෆොටෝ එකේ ඩියුරේෂන් එක වැඩි කරන්න පුළුවන්. මේක තියෙන ඩියුරේෂන් එක තප්පර 3යි. මම මේක තප්පර 10ක් දෙනවා. දැන් තප්පර 10යි. දැන් මේක තප්පර 10ක් ප්ලේ වෙනවා. ක
වැඩි වුණා. ඒක තමයි ඩියුරේෂන් එක වැඩි කරන්නේ. ඊපස් ස්ක්‍රිප්ට් කියලා තියෙන මෙතන කතරක් වගේ සල්ගුණා. ඒක ක්ලික් කර. එයානේ ඔයගොල්ලන්ට කපන්න මොකක් හරි වීඩියෝ එකේ තැනක් කපන්න ඕන නම් ඩිලීට් කරන්න ඕන නම් එතන හරියට මෙතන අල්ලලා ස්ක්‍රිප්ට් කියන එක දෙන්න. එතකොට මෙතනින් කැපෙනවා. කියන්නේ දැන් මෙතනින් කැල කැපෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන තියෙන වීඩියෝ එකද මෙතන තියෙන වීඩියෝ එක ඩිලීට් කරන්න ඕන කිව්වොත් මම මෙතන තියෙන වීඩියෝ ඩිලීට් කරනවා. මෙතන ඩිලීට් කියලා තියෙන එක ඒක ක්ලික් කරාම නිකන්ම ඩිලීට් වෙනවා. ඔයගොල්ලන්ට මෙතන ඕන තැනක් කපා ගන්න පුළුවන්. මම ස්ක්‍රිප්ට් කරගත්තා. දැන් මම මගේ වීඩියෝ කෙනෙක් ස්ක්‍රිප්ට් කරනවා. මේක ස්ක්‍රිප්ට් කරනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඕන තරම් කපාන කපාන යන්න පුළුවන්. ඊට පස්සේ ඕන තරම් ඔයගොල්ලන්ට කපාගෙන ගිහිල්ලා වීඩියෝ කරන් මේ ඩිලීට් කරන්න පුළුවන්. ඉතින් මේ ඩිලීට් කරන තැන මම කියන්න ඕනේ මේක එබුවම ඩිලීට් කරන එක මේ කැලල. ඉතින් පික්සූම් කියන්නේ ඒක ඇත්තටම මේක දෙන්නේ මම තේම් එකක් දාලා තියෙන ඉඳා. ඉතින් මම දෙන්නේ රොටේට් කියලා. ඒ කියන්නේ පිච් එක ඕන පැත්තකට ඔයගොල්ලන්ට හරවන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ඇති දැන් මේක ඔන්න හැරෙව්වා ම හරි පැත්තට. ඊට පස්සේ මේ පැත්තට හැරෙව්වා. මේ පැත්තට හැරෙව්වා. ආයි මේ පැත්තට හැරලා ආයි මම කෙලින්ම ගත්තා. දෙකෙන් රොටේට් කරන්න පුළුවන් වාට. ඉතින් මේ ට්‍රාන්ස්ලේෂන් කියන්නේ ඔයගොල්ලන්ට තනකින් ඒ කියන්නේ ඔයගොල්ලෝ ස්කිප් කරනවා තනකින් ඔයගොල්ලන්ට මේ animation එක කොයික දාන්න පුළුවන්. අන්න ඒ වගේ. පොඩි ඕනකට දාන්න පුළුවන්. මම වීඩියෝ මේ දික් වෙන හින්දා මේ ඉක්මනට ඉවරක් කරලා දාන්න. මෙතන ෆිල්ටර් කියලා තියෙනවා. ඔයාලට කැමති ෆිල්ටර් දාන්න පුළුවන් පාට. මෙතන විප් කියලා තියෙනවා. ඒක දාන්න නැත්නම් ඒක ඔයගලන්ට දාන්න බෑ. තව විප් එකක් ඕන එකට දාන්න. ඉතින් ගන්න නම් මේක 2000 ගන්න තියෙනවා. ඉතින් වික් නැති වල ඔයගලන් දාන්න පුළුවන් ඕන එක. ඉතින් මේක ක්වොලිටි හොඳටම. මම මෙතනින් බැක් වෙනවා. ගොඩක් කියලා තියෙනවා මෙතන ඔයගල ඔබලා බලන්න මෙතන. මට ගොඩක් තව නැති හින්දා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මෙතනදී ආ ටෙක්ස් එෆෙක්ට් කියලා මම ක්ලික් කරා. ඉතින් මෙතන ඔය ටෙක්ස්ට් එක දාන්න බලන්න ඕන. ඉතින් මම දන්නවා මම දා ගන්නවා අත ගන්න මෙතන අකුරු කොයි විදියට එන්න ඕන කියලා දාන්න පුළුවන්. ඉතින් මම මේ කීබෝඩ් කියන එකට ගියාම ඔයගලන්ට ගහන්න පුළුවන් මෙතන ඕන එකක්. මම ගන්නවා ට්‍රැවල් කියලා. මම ට්‍රැවල් කියලා ගාව මේ විදියට තමයි ඔයගලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන එඩිට් කියලා තියෙන ඔයාලට ඕන කැමති මේකක් දාන්න පුළුවන්. හැඩයක් දාන්න පුළුවන්. ඉතින් මේක ටෙක්ස් බ්ලෙන්ඩර් කියලා තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට කැමති පාටක් දාන්න පුළුවන් මේකට. ඉතින් ඔයාලට පේනදි මේක පාට වෙනස් වෙනවා. ඊවසේ ටෙක්ස් කියලා තිබ්බම මේක පාට වෙනස් කරන්න පුළුවන්. මේ පාටම ට්‍රැවල් හොම දැම්මම. ඉතින් මේක ඔපසිටි කියලා තියෙනවා. ඒකෙන් අඳුරු කරන්න පුළුවන් මේක. ඊළඟට ෂැඩෝ කියලා තියෙනවා. ඊළඟට මේකේ ෂැඩෝ එක දාගන්න පුළුවන් ඔයගලන්ට කැමති පාටකින් ඕන විදිහකට දාගන්න පුළුවන්. ඉතින් ෂැඩෝ එක අඳුර කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. මම මේ විදිහට දාගත්තා. ඊළඟට මෙතන ඔයගලන්ට ටෙක්ස්ට් එකට animation එකක් දාන්න පුළුවන්. ඉතින් මෙතන animation කියලා එකක් තියෙනවා. ඉතින් ඒක දැම්මහම ඔයගලන්ට මේ විදිහට දාන්න පුළුවන්. තව පෙන්නන්නේ. මම මෙතන බැක් කරනවා වැඩි කතා කරන්න නැතුව. මම එක කරලා බලන්න නැත්නම් හොඳ වීඩියෝ එඩිටින්ග් ඇත්තා. ඉතින් මේක කතා කරන්න තියෙන්නේ එච්චරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා මේකේ අනිත් දේවල් ගැන. මේක කරන්න බැරි තරම් දේවල් තියෙනවා, ඉෆෙක්ට් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වෙලා මදි හින්දා මම වෙන වීඩියෝ එකකින් එක තව අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ සෙකන්ඩ් වීඩියෝ එක බලන්න. ඔයාලා ඇත්තටම ගිහිල්ලා බලන්න රට්ටගේ Facebook page එකේ ප්‍රොෆයිල් ෆොටෝ එකට. ඒකේ ඇති යට වීවා වීඩියෝ කියලා. දැන් ඇත් එඩිට් කරලා තියෙන්නේ මේ වීඩියෝ අපෙන් තමයි. ඉතින් ඊළඟට ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා දැන්නේ මම කොහමද ෆොටෝ සෙට් කරන ඇප් එකක් ගැන. ඒක තරගලම තමයි රට ඒගොල්ලෝ කොහමද එඩිට් කරන්නේ ඒකෙන් තම්බ්නේල් එඩිට් කරන්නේ. ඉතින් මම ඊඩියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතන බැක් වෙනවා ඉස්සෙල්ලාම. බැක් වෙනවා එක්සිට් ඩිරෙක්ට්ලි කියලා
ඉතින් මේ ඇඩ් එක බලන්න මෙතෙන් නවත්තම් බෑ ඇඩ් එක. ඉතින් මෙතන ක්‍රියේට් කියන ගියම කලින් වගේට එන්නේ මේ විදිහට. ඉතින් මෙතන අපතේ ඩ්‍රාෆ්ට් කියලා. මෙතන ඔය කලින් කරපු වීඩියෝස් එමෙවා. ඉතින් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට ආයෙ එඩිට් කරන්න ඕන නම් එඩිට් කරගන්න පුළුවන්. මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් අමතක වුණා. ඔයගොල්ලෝ මෙතනින් කලින් වීඩියෝ එකට ගියාම මෙතන ඔයගොල්ලෝ ගැලරි එක සේව් කරගෙන යනවා නම් මෙතන උඩ තියෙනවා සේව් කියලා බටන් එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට අහනවා HD 720p ද ඩවුන්ලෝඩ් කරන්න ඕන නෝමල් 480p ද ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා. ඉතින් 720 ඩවුන්ලෝඩ් කරන්න VPN එකක් VIP එකක් ඕන. ඉතින් මෙතනින් නෝමල් 480p මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේක. මම දැන් ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. ඔයාලා ඒක දුම් නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඉතින් තමයි අප් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝ එකක් බලන්න. ඒකේ තියෙන අන්ලිමිටඩ් රුපියල් 107කට කොහොමද අන්ලිමිටඩ් පැකේජ් එක ගන්න කියලා. ඉතින් මේක ලංකාවේ කොහොමද කතා කරලා නැහැ. ඉතින් ඒකත් හොඳම මේ වීඩියෝ එකක් තමයි. ඉතින් මේක සෙටින්ග්ස් ඒවා මුකුත් කරන්න ඊළඟ වීඩියෝ එක මම ගේන්න. ඉතින් යාළුවනේ බලන්න සුබ දවසක්.